අද ඉඳන් අපි පියවර 14ක් ඔබට චිත්තානුපස්සනාව වඩන්න කියලා දෙනවා. ඒතර අද පියවර තමයි. අද අපි පෙන්වන්න හදන්නේ ඔබේ සිතේ එක පැතිකඩක්. විවිධාකාරේන පස්සතිති විපස්සනා. එක දෙයක් දිහා විවිධ පැතිකඩ යන ඔස්සේ දකින්න එක තමයි විපස්සනා කියලා කියන්නේ. එහෙනම් අපි මේ විදර්ශනාව කියලා කරන්න ඕනේ මොකක්ද? වචන හිත හිත ඉන්න එක නෙවෙයි, අපේ සිත පිළිබඳව සොයාගන්න එක. ඒතර සිත සිත කිව්වහම ඔබට පේන ඇහෙන දැනෙන දේ පවා ඔබට සිතක්. ඔබට හිතන දේ පවා ඔබට සිතක්. එතන මේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය තමයි ඔබට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ සිත හඳුනා ගන්න වෙලාවේදී ඔබට රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, මෝහ සිතක්ද කියලා හඳුනා ගන්නත් පුළුවන්. ඒත් මේ මම අද ඉඳන් පැහැදිලි කරන පියවර ටිකට අනුව ඔබ හිත දිහා බලන්න පටන් ගත්තොත් වඩා දියුණුවක් ඔබට ඇති කර ගන්න පුළුවන්. අද පියවර තමයි සිතේ තියෙන එක පැත්තක් අපි දකිනවා. ඒ තමයි සිත සමහර වෙලාවට කියන්නේ අපි සමහර වෙලාවට සමහර දේවල් ජීවිතේ සිද්ධ කරන්නේ ඒ දේ සිද්ධ කරන්න ඕන නිසාම නෙවෙයි. ඒ දේ සිද්ධ කරන්නේ තවත් එහෙකට ආදේශකයක් විදිහට. අපි සමහර වෙලාවට අපේ ජීවිතේ ආදේශකයක් විදිහට තමයි දේවල් සිද්ධ කරන්නේ. ආදේශක සොයනවා කියලා කියන ස්වභාවය තමයි අපි අද ඉඳන් බලන්න උත්සාහ කරන්නේ. අද ඉඳන් ටික කාලයක් ඔබට පුළුවන් මේ දිහා මේ විදිහට බලන්න ඔබේ සිත පිළිබඳව. ඒතර අපිට දන්නවා සමහර වෙලාවට ඔයගලන්ට හිතෙනවා මේ දවල් කන්න මොනා හරි හිතෙනවා. මොනා හරි කන්න ඕන බඩගිනිනේ කියලා හිතෙනවා. ඒ කන්න හිතෙන්නේ ඇත්තටම බඩගිනින නිසා නෙවෙයි. කාලේ ඉවරයි. දවල්ට කාලත් ආයි කන්න හිතෙනවා මොනවා හරි. ඒ කම්මැලිකමට ආදේශකයක් තමයි අපි සොයන්නේ. ඒතර අපි භෞතිකවත් ඒ විදිහට එක එක ආදේශක සොයනවා. අපි සමහර වෙලාවට සමහර දේවල් සිද්ධ කරන්නේ තවත් දෙයකට ආදේශකයක් විදිහට. අපි හිතමු ඔබේ දරුවෙක්ට ඔබ බයිනවා. ඒ බයින්නේ දරුවට බයින්න ඕන නිසාම නෙවෙයි. ඔබ ඔබේ මහත්යයට බයින්න පුළුවන්කම තියාගෙන ඒ බයින්න බැරිකම මොකක් හරි නිසා ඒ බයින්න බැරිකම දරුවගේ පිටින් පිට කරනවා ආදේශකයක් විදිහට. ඒ විදිහට අපි එක එක අවස්ථාවලදී එක එක ආකාරයෙන් ආදේශක සොයනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ අපි දැන් කරන්න හදන දේ, අපි මේ හිතන දේ තවත් මොකකට හරි ආදේශකයක් විදිහටද අපි මේ සිද්ධ කරන්නේ. අපේ හිත හැමතිස්සෙම තවත් ආදේශකයක් මේකට ගොඩනගා ගන්නවා අපි මේ දැන් කරන එකට අමතරව. උදාහරණයක් විදිහට ඔබ දරුවන්ට වැඩිපුර ආදරය කෙනෙක් නම්, ඒ වගේම ඔබ සමහර විට බල්ලොන්ට පූසොන්ට ආදරය කෙනෙක් නම් ඔබ ඒ ආදරය එහෙම කරන්නේ ඇයි? ඒ කරන්නේ බල්ලොන්ට පූසොන්ට දරුවන්ට ඒ තියෙන ආදරය නිසාම නෙවෙන්න පුළුවන්. ගස්වල වලට ආදරය කරන්නේ ගස්වල වලට ආදරය නිසාම නොවෙන්න පුළුවන්. ඔබේ හිතේ හැංගිච්ච මොකක් හරි දුකක්, ශෝකයක්, අතීත අත්දැකීමකට ආදේශකයක් විදිහට වෙන්න පුළුවන් ඔබේ දේ සිද්ධ කරන්නේ. අපිට පුළුවන් ඒක නිරීක්ෂණය කරන්න. එහෙම නිරීක්ෂණය කරනකොට ඔබේ ඇතුලේ හැංගිච්ච ස්වභාවයන් ඔබට අඳුන ගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් මේ කොටස ඔබට පැහැදිලිව තවදුරටත් විස්තර කරගන්න ඕන නම් මම ලින්ක් එකක් දාලා තියනනම් ඒකේ තව ටිකක් අපි පැහැදිලි කරලා තියෙනවා මේ ආදේශක සෙවීම සම්බන්ධයෙන්. ඉතින් මේ පියවරේදී ඔබ සිද්ධ කරන්න ඕන මේ පුහුණුව සිද්ධ කරන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක බලන්න. ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන කොටස මේ කරලා ඉවර වෙලා පුළුවන් නම් අහන්න. මොකද මේක කරන්න කලින් ඔබ ඇහුවොත් එහෙම ඔබට ඊළඟ එකේ එකට හිත යොමු වෙනවා. මේක කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් බලන්න ඔබේ සිතේ හැමතිස්සෙම තවත් එකකට ආදේශකයක් විකල්පයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට දුක දැනෙන්නේ මොකක් හරි එකට ආදේශයක් විදිහට. ඔබට තරහ දැනෙන්නේ, සතුට දැනෙන්නේ ඔබ මේක පුහුණු කරනකොට හිතේවි ඇත්තටම මම මේ තරහ ගන්න ඕන තැන්වල නෙවෙයි තරහ ගන්නේ. මට රාගය ඇති කරගන්න ඕන තැන්වල නෙවෙයි මම රාගය ඇති කරගන්නේ. සමහර වෙලාවට ඔබ ලිංගිකව ජීවිතේ තෘප්තිය හොයනවා වෙන්න පුළුවන්. ඒ තෘප්තිය හොයන්නේ ලිංගිකත්වය වෙන නිසාම නෙවෙයි. ඔබේ හිතේ හැංගිච්ච මොකක් හරි දුකක් තියෙනවා. ඒ දුක නැති කරගන්න තමයි ඔබ මේ ලිංගිකත්වය හොයන්නේ. සමහරවිට ඔබ ධර්මදේශනා ශ්‍රවණය කරන වෙන්න පුළුවන්. සමහරවිට ඔබ රැයිලි වෙනකම් පිරිත් දාලා තියෙනවා වෙන්න පුළුවන්. මේ පිරිත් දාලා තියෙන්නේ ඇත්තටම පිරිත් ඕන නිසාම නෙවෙයි. ඔබේ හිතේ මොකක් හරි ගැටලුවක්, ඔබ හිර වෙච්ච තැනක් තියෙනවා වෙන්න පුළුවන්. ඔබට මේ විදිහට බලනකොට ඔබේ හිර වෙච්ච තැන් ටික ඔක්කොම අඳුන ගන්න පුළුවන් වෙනවා. ඒව වෙනස් කරන්න එපා. ඒව නවත්තන්න එපා. ආදේශක සොයන එක නවත්තන්න බෑ. ආදේශක හොයන එක හඳුන ගන්න තමයි අපිට කරන්න පුළුවන්. හඳුන ගන්න එක තමයි අපි සිද්ධ කරන්න ඕනේ. ඉතින් අපි ඊළඟ පියවරේදී බලමු එතනින් එහාට කොහොමද කරන්න කියලා. මේ පියවර ආදේශක සෙවීම. මේ පියවරේදී අපි කතා කරන්නේ සිත වැඩ කරන තවත් එක පැත්තක්. සිත දිහා බලන්න පුහුණු කරන්න ඕන තවත් එක පැත්තක්. ඒ තමයි අපි ජීවිතයේ දේවල් සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව කරනවා කියලා තේරෙන්නේ නැති. ඔයගොල්ලෝ ආදේශක සොයනකොට, ආදේශක සොයන ස්වභාවය දකිනකොට සමහරලාට තේරෙනවා මේක ආදේශකයකටත් නෙවෙයි කරන්නේ. මේක මොකට කරනවද මන් දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ තැන්වලට ඔබේ සිතපත් වෙන්න පුළුවන්.
ඒ පියවර පුහුණු කරන වෙලාවෙදී. මේ පියවරේදී අපිට කරන්න තියෙන්නේ හේතු හොයන්න. මොකක් හරි ඔයගලන්ට කරන්න හිතෙච්ච ගම ඇයි මට මේක කරන්න යුතුනේ? අපිට හිතනවා පොඩ ටවුන් එකට ගිහිල්ලා ඇවිදලා එන්න. හිතනවා ඇයි මම ටවුන් එකට යන්න ඕනේ? නාන්න හිතෙනවා. ඇයි මම නාන්නේ? කන්න හිතෙනවා. ඇයි මම කන්නේ? සමහර වෙලාවට අපිට කන්න හිතෙන්නේ බඩගින්නට වෙන්න පුළුවන්. සමහර ලාවට හේතුවක් හම්බෙන්නේ නැහැ. අපි ඇයි කියලා හේතුව හොයනකොට හේතු ගවේෂණය කරද්දී හේතුව හම්බෙන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. හේතුව හම්බෙන්නේ නැති වෙන වෙලාවක් නම් අන්න එතනදී ඒ වැඩේ කරන්න නැතුව ඉන්න ඕනේ. ඕගලන්ට කන්න හේතුව බඩගින්න නෙවෙයි නම් හේතුවක් හම්බුනේ නැත්තම් කන්න නැතුවයි. ඒ වගේම ඕගලන්ට නාන්න හිතෙනවා. නාන්නේ දාඩියට නිසා නෙවෙයි නම් ඒ වගේම නාන වෙනද නාන වෙලාවත් නෙවෙයි නම් ඕගලන්ට හේතුවක් හම්බුනේ නැත්තම් නාන්න නැතුව ඉන්න. අන්න ඒ විදිහට ඔගොල්ලෝ හේතුව හොයාගෙන හොයාගෙන යන මේ කාලය තුළ මේ පියවර පුහුණු කරන කාලය තුළ මේ හැම එකක්ම මේ පියවර පුහුණු කරන කාලයට විතරක් අඩංගු කරලා තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඒතකොට මේ පියවර පුහුණු කරන කාලය තුළ සතියක් හෝ මාසයක් හෝ මාසිකාමාරක් හෝ ඔබේ ඥානයේ ප්‍රමාණයට ඔබේ පුහුණුවේ ප්‍රමාණයට ඒක පුහුණු කරන වෙලාවේදී හේතුව හම්බෙන්නේ නැති වෙලාවට අපි ඒ ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ නැහැ. හේතුව හම්බුනොත් අපි හේතුව තේරුම් අරගෙන ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. ඒතර භෞතික ක්‍රියාකාරකම් වලදීත් එහෙමයි. මානසික ක්‍රියාකාරකම් වලදීත් එහෙමයි. ඒ අවස්ථාවේදී ඔයගලන්ට තරහ ආවොත් ඇයි මට තරහ ආවේ? ඇයි මට රාගය ආවේ? ඇයි මට මෙහෙම හිතුනේ? ඇයි මට ගහන්න හිතුනේ? ඇයි මම බැන්නේ? ඇයි 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 කිය කිය මම මගේම ප්‍රශ්න කරනවා. එතකොට තමන් සිද්ධ කරන හැම එකකදීම ප්‍රශ්න කරාම වෙන වාසිය තමයි තමන්ගේ වැඩ අඩු වෙලා යනවා. අපි කියන්නේ අපකිච්චෝ මේ අල්ප කෘත්‍ය කියන ස්වභාවයට අපි සිතපත් වෙනවා. ඒ කියන්නේ වැඩ අඩු වෙලා යනවා. සමහර ලාවට තේරෙනවා අපි බිසි වෙලා වගේ නේද? වැඩ වැඩි වගේ නේද? හේතු හොයාගෙන හොයාගෙන යනකොට කිසිම හේතුවක් නැතුව වැඩ වැඩි කරගෙන කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට වෙලා විතර වෙනවා. ඉතින් මේ පියවර පුහුණු කරන කෙනාට වෙලාව වැඩිපුර හම්බෙන්න පටන් ගන්නවා. ඒ වගේම මනස සැහැල්ලු වෙනවා. සිත සුවපත් භාවයට පත් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ පියවර පුහුණු කරන්න ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ පියවර පැහැදිලි කරනකම්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඊළඟ පියවර බලන්න හැබැයි මේක පුහුණු කරලා ඉවර වෙලා ඊළඟ පියවර බලන්න. ඉතින් හේතු හොයන්න, හේතු හොයලා බලන්න. ඇයි මම මේ ක්‍රියාකාරකම් කරන්නේ? ඇයි මම මේ සිතුවිලි සිතන්නේ? ඇයි මම මේ වචනය කියන්නේ? එතකොට හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා කියන මේ තුනටම හේතු සොයන තමයි තියෙන්නේ. තර්මි චිත්තානපස්සනා මාර්ගයේ පියවර 14ක් තියෙනවා කියලා මම කිව්වනේ. ඒකෙදි මේ දෙවෙනි පියවර තමයි අපි තුන්වෙනි පියවර තමයි අපි මේ කතා කරන්න හදන්නේ. තුන්වෙනි පියවර තමයි අපේ ඇතුළාන්තයේ තියෙන හැංගිච්ච ස්වභාවයක් තියෙනවා. අපි කියන්නේ ඒකට කැතසිත, යටිසිත කියලාත් කියනවා මනෝවිද්‍යාවේ. ඉඩ් ඊගෝ කියලා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එක හඳුන්වන්නේ. ඉතින් මේ ඉඩ් ඊගෝ කියන මේ ඇතුළාන්තයේ තියෙන කැත ස්වභාවය අපිට හඳුන ගන්න තියෙනවා. ඕගොල්ලෝ හිතනවා ඇති ඕගොල්ලන්ගේ හිතේ කැත ස්වභාවයක් නැහැ කියලා. පිටතින් හොඳයි කියලා. ඔව්, පිටතින් හොඳට තියෙනවා. ඒ වුණාට අභ්‍යන්තරයට ගිහිල්ලා බැලුවාම තමන්ගේ කැතපැත්තක් තියෙනවා. සමහර වෙලාවට තමන් අනිත් අයට සාපේක්ෂව කැත නොවෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඇතුළාන්තයේ තියෙනවා කැත ස්වභාවයක්. සමහර දේවල් හිතෙනවා අපිට එක 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 විදිහට. ඉතින් අපි හිතමු මොකක් හරි කෑමක් දැක්ක කියලා මේ කෑම පිළිබඳව අපිට එක එක අදහස් දෙන්න පුළුවන්. මේ කෑම පිළිබඳව කෑදර සිතක් එන්නත් පුළුවන්. ඉතින් මේ කැත සිත අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ගේ ජයග්‍රහණයක් දිහා බලනකොට අපිට සතුට වෙනවා කියලා ඒ කෙනාට සුබපතනවා කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒකම ඔබේ ඇතුළාන්තයේ මොකක් හරි කුහක බවක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ ස්වභාවයන් හඳුන ගන්න. කියන්නේ ඔබ ඒක දකින්න නැති වුණාට ඒක දකින්න උත්සාහ කරන්න. හැමෝගෙම සිත්වල රහත් නොවිච්ච සෑම කෙනෙක්ගෙම සිත ඇතුලේ මේ කැත ස්වභාවය තියෙනවා. කැත ස්වභාවය අඩු වැඩි වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ අලු යට හැංගිච්ච ගිනි පුපුර ඔබට හඳුන ගන්න පුළුවන් වුණත් ඔබට ඒක වාසියක් වෙනවා ඉදිරියේදී. මොකද මේ අලු යට හැංගිච්ච ගිනි පුපුර දැවෙන එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. මේක දැවිලා එළියට ආවම තමයි අපිට දැනගන්න වෙන්නේ අපෝ මගේ හිත මෙච්චර කැතද කියලා. අපිට ඊට කලින් දැනගත්තා නම් අපිට ලේසි නේද මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. අන්න ඒක නිසා ඔබට කරන්න තියෙන්නේ මේ පුහුණු කරන කාලය තුළ, මේ තුන්වෙනි පියවර පුහුණු කරන කාලය තුළ ඔබ තුළ පවතින නොපෙනෙන පැතිකඩ දකින්න. පෙනෙන සිත නෙවෙයි නොපෙනෙන සිත, පෙනෙන මම නෙවෙයි නොපෙනෙන මම, මගේ ඇතුළේ හැංගිච්ච මම,
अभी तो ओब वेजिटेरियन के वेजिटेरियन के नाम वब गौरव नाम हम बेनो समहार लावट मैं हुद के लाम मैं तैंपात के मैं सील के समाज हम बेनो पड़ी नंबुआ मे नंबुआ तेक् ओबे हिते मम्मे किया मट सापेक्ष ममत इसे वेजिटेरियन वाला हिटिया योट मट दिए मम्मे किया योट समहार वेलावट तमंगे अतुला हटगा यम किसी मानकार स्वभाव ये मानकार स्वभाव तेक् समहार वेलावट तमंगे सीते ऐनवा मे वेजिटेरियन उनाट यदेवा खान कैमत्ता विलावती पुलवा अभी ये तेक अभी यार मानकार स्वभाव निशा अभी यार हदागत ममत्व निशा एक अभी अटपत् करवा अभी वहागा मम की आने वेजिटेरियन का मतहारी अब यार हंगिच कत स्वभाव दखीन हंगिच स्वभाव दखीन लोकेट पेन जीवत्न स्वभाव दखीन इध मे देवा दखीन ओब अवांक वेन्नोनीब वब्बट अवांक वेन्नोन तवगे आने मम्मी वगेगे किलाब वब्बट अवांक वेलाब अतुलांत पवतिना मे नोपेन पेत दखीन उत्साह करोब तेरेवी ओब तुल ओब नोदीन केब तुल ओब दाण्यति के इन बाब ओब दाण्यति ओब दखपुनति ओब तुल सीटपु के ओबट हमुवेवी एक हमू नाट पास अभी बलमु इला मुखदरा निकला दिन उगल पीवर तुना इगन गन तीन पलवी तमाइ मुखद आदेश सेवीम इलाक हेतु वेशन तुंगने तमागे नोपेन पेद दखने इध मेतने मे हतरवि पीवरे अभी मुखदरा हतरवि पीवरे तीन गुणधर्म पुर्दरा तमाइ सत्यवादी बाब दंग अभी अपे नोपेन पेत दखीन उत्साहरा नोपेन पेत दखीन उत्साहरा अभी दंड दंग अभी अड्पाट दे अभी दंड अपे अतुलांत स्वभाव देखम अपट तीन दंग सत्यवादी वेन्न सत्यवादी वेन वैकल की आने अभी एत हेमतीसम कथाकरा उत्साहकरण मे पियवर सिद्धकरण अतर तुरे मे कोटसकरण अतर तुरे सम्य प्रयोग करातुन हो ඒ කියන්නේ ඇත්තක් වගේ බොරු බොරුවක් කියනවා ඇත්තක් වගේ පේන බොරුවක් කියනවත් එපා පවක් නොවන බොරුවක් කියනවත් එපා පුළුවන් තරම් අභ්‍යන්තරයේ එළියට නිරාවරණය කරන්න උත්සාහ කරන්න ඉතින් මේ වෙලාවේදී ඕගොල්ලන්ගේ සමහර ලාවට හිතේවි මගේ එහෙම වුණොත් මගේ තියෙන නම්බු මගේ තියෙන ගෞරවය නැති වෙන්න පුළුවන් කියලා ඉතින් ඒක තමයි මේ අරමුණ මේ මේ පියවරේ අරමුණ මේ පියවර सिद्ध කරද්දී අපි පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න තමයි උත්සාහ කරන්නේ සත්‍යවාදී වෙනවයි කියලා කියන්නේ Tamange ඇතුලේ තියෙන දේවල් ඒක එළියට කියනවා ඒක කිසිම නවත්තන්නේ නැහැ Tamanta තරහ තිබ්බොත් ඒ තරහ එළියට පෙන්නනවා අපිට රාගයක් තිබ්බොත් ඒ රාගය එළියට පෙන්නනවා අපි ඒක කොයි වෙලාවකවත් වළක්වන්නේ නැහැ අපේ ඇතුලේ කියන ඇතුලේ කියන කතන්දරේ අපි එළියට සංගවල කතා කරන්නේ නැහැ අපි එතනදි උත්සාහ කරන්න පුළුවන් තරම් ඇතුලාන්තයත් එක්කම ගනුදෙනු කරන්න හදවතේ දොරට විවෘත කරගන්නවා කියලා කියන්නේ अन्न एक मेतनी कर उत्साह मे सत्यवादी भव अपने हरियट पुर्दुकान पुर्वांग सत्यट अपने लंगवन पुर्वांग बोधिसत्वर एक पुर्दुकर गुणधर्म देखाई फलवनी सत्यवादी भव मे सत्यवादी भवतम बोधिसत्वर एक प्रधान लक्षण आपने कवधावत बुरुकी मुन वेराद सिद्ध होना एत्त कथाकरण तमंग हिसगसाद एत्त कथाकरण अभी हलतीनो नि जातक कथावल देवगीतम अभी मेतनी करा अभी सत्य सुहागन गमने सत्यट लंगवेन्नतेन हुदम पारतमय एत्त कथाकरणेक सत्य कथाकरणेक तमन तमंट सत्य कथाकरण मुलिम तमन तमंट तमंगे एत्त पेन्नन्न एक बोरुवट वहागान्नेपा एवगेम अनुंट मे वेलावेदि मे पियवरेदि सत्य वसंकरान्नेपा पुलवंतरं सत्यवादी वेन्न एतकोट अपिट पुलुवन ईलंग पियवर सारथकव निमा करन्न इति मेतनेदि चित्तानुपस्सनाव दैन ओब करगेन यन अतर दैन मेतनेदि अपिट करन्न तियेन्ने अपे अतुलांते नोपेनेन पेत्त दकिनवा एक्कम ओगलंट सत्यवादी वेन्न तमयि तियेन्ने त्रमे पास्वने पियवरेदि अपिट कथा करन्न तियेन्ने अपे अतुले मे सिहिय पिहिटवनकोट सिहिय समहार वेलावट तियेनो वगे पेनवा एवगेम सिहिय नति तैनुत् अपिट पेनवा सिहिय अति तेन सिहिय नति तेन सिहियेन हिटिये नति वेलावट सिहियेन हिटिये नति बव दनगत्तनम एकत् सिहिय तमयि एतोट सिहिये पवतिन बव सिहिये नति बव මේ දෙක වෙන් කරගන්න තියෙන්නේ. අපි දවස ගත කරනකොට අපි සිහියෙන් ඉන්න, අපි ගැන අවධානයෙන් ඉන්න වගේම සමහර තැන්වලදී අපි ගැන අවධානයෙන් ඉන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒතර මේ අපි ගැන අවධානයෙන් ඉන්නේ නැති වෙලාවල් අපිට අවධානය ආපු වෙලාවට ආ මෙච්චර වෙලාවක් මම අවධානයෙන් හිටියේ නැහැ. මම සිහියෙන් නෙවෙයි හිටියේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ පියවරේදී වැදගත් වෙන්නේ. එතකොට අපි මේ පියවරේදී කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? අපි සිහිය පවතින තැන් වගේම
සිහිය නැති තැන් හඳුන ගන්න උත්සාහ කරනවා. ඒ සිහිය නැති තැන්වල සිහියෙන් හිටියේ නැහැ කියලා අපිට හඳුන ගන්න තමයි තියෙන්නේ. ඒතොර සිහිය කියන කාරණාවේදී අපි සිත සහ සිහිය කියන එක අල්ල නවත්තන්න යන්නේ නැහැ. සිහිය කියන එක තුල සිත නවත්තන්න යන්නේ නැහැ. අපි කරන්නේ සිත ගමන් කරනකොට ඒකත් එක්කම සිහිය පිහිටවනවා. ඒ කියන උදාහරණයක් විදිහට 60 කිලෝමීටර් 100ක වේගයෙන් අපේ සිත ගමන් කරනවා. එතකොට අපි කරන්නේ ඒක අල්ලලා නවත්තන්න උත්සාහ කරන එක නෙවෙයි. අපි එතනදි කරන්න හදන්නේ මේ සිතේ වේගයට සිහියේ වේගය වර්ධනය කරගන්න. එතකොට අපිට පුළුවන් වුණොත් යම් වෙලාවකට මේ සිතේ වේගයට සිහියේ වේගය වර්ධනය කරන්න. අන්න එතනදි අපි 60 කිලෝමීටර් 100ක වේගෙන් යන වාහන දෙක එකට බැලුවොත් එහෙම ඒ දෙක සමාන්තරව ගමන් කරනකොට ඒ දෙක දිහා බැලුවොත් එහෙම ඒ දෙක ඇත්තරම ගමන් කරන්නේ නැහැ. ඒ දෙක ඇත්තරම නතර වෙලා. ඒ කියන්නේ අපි මෙතනදි කරන්න හදන්නේ සිහිය නවත්තන එක නෙවෙයි. අපි කරන්න හදන්නේ සිහිය සිතත් එක්ක ගමන් කරන එක. ඒතකොට සිහිය සිතත් එක්ක ගමන් කරවුවොත් අපිට පුළුවන් මේ සිහිය නිවැරදිව පවත්වන්න. ඉතින් ඒක තමයි මේ පියවරේදී අපි සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. මේ අපේ වැඩසටහනේ 6 වෙනි පියවර චිත්තානුපස්සනා වැඩසටහනේ. අපි චිත්තානුපස්සනා වැඩසටහනේ පියවර ටික කතා කළා. මේ වෙනකොට පියවර පහක්. දැන් ගිය පියවරේදී සිහිය පැවතීම සහ සිහිය නැති තැන සිහිය පිළිබඳව තමයි අපි කතා කළේ. මේ පියවරේදී අපිට කරන්න තියෙන තව ටිකක් සිහියම ගැඹුරු පැත්තට ගෙනියන්න. ඒ කියන්නේ තමන් ගැන බලනකොට තමන්ගේ ඇතුලේ ටික දවසක් බලනකොට තේරෙවි සමහර දේවල් කරන්න කියන කෙනෙක් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා කරන්න එපා කියන. ඒත් මගේ ඇතුලේ දෙන්නෙක් වැඩ කරන බව මට පේන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා ද්විතානුපස්සනාව. ඒත් මේ වැඩසට මේ පියවරේදී ඔයගලන්ට කරන්න තියෙන්නේ ද්විතානුපස්සනාව. ද්විතානුපස්සනාව කියන එක सिद्ध කරද්දී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපේ ඇතුලේ ඉන්න මම කියද්දී මයනු දෙකක් තියෙනවනේ. ඒතකොට එක මයන්නක් හොඳ මම කියන්න පුළුවන්, අනිත් මයන්න නරක මම කියන්න පුළුවන්. ඒත් මේ හොඳ මම සහ නරක මම අතර තියෙන සම්බන්ධය අපිට හඳුන ගන්න පුළුවන්. කෙනෙක් කියනවා අපිට මේක කරන්නයි කියලා, තව කෙනෙක් කියනවා එපයි කියලා. ඒකට අපේ මනෝවිද්‍යාව කියන සිග්මන් ෆ්‍රොයිඩ් එකක් සුපර් ඊගෝ, අනිත් එක ඉඩ් ඊගෝ කියලා. මේ දෙන්නගේ තරංගයේ අවසානයේ ප්‍රතිඵලය තමයි ඊගෝ කියලා පැහැදිලි කරන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ද්විතානුපස්සනා කියලා කියන්නේ තමන්ගේ ඇතුලේ දේවතානුපස්සනා කියලා සමහර අය කියනවා. නෑ, ඒකට කියන්නේ ද්විතානුපස්සනා. ද්වේතාවිතක්ක විතක්ක සන්තාන කියන සූත්‍රවලත් ඒක පැහැදිලි කරනවා. තමන්ගේ ආධ්‍යාත්මීය කොටස් දෙකකට වෙන් කරලා බලනවා. කුසල් සහ අකුසල්, හොඳ සහ නරක. වගේ මගේ ඇතුලෙන් පල්ලෙහාට අදින කෙනෙක් ඉන්නවා, උඩට තල්ලු කරන කෙනෙක් ඉන්නවා. ඉතින් මගේ ඇතුලේ වැඩක් කරන්න ගියාම, මොකක් හරි හිතන්න ගියාම, කතා කරන්න ගියාම, ක්‍රියා කරන්න ගියාම දෙපැත්තට දෙන්නෙක් අදිනවා. ඒ දෙන්න පිළිබඳව අවධානයෙන් ඉන්න තමයි මේ පියවරේදී කරන්න තියෙන්නේ. ඒතර මේ පියවරේදී ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ දෙපැත්ත පිළිබඳව අවධානයෙන් ඉන්න. මගේ ඇතුලේ එක පැත්තකට අදින කෙනා, අනිත් පැත්තට අදින කෙනා කවුද කියලා හොඳට හඳුන ගන්න. ඒක තමයි සිහිය පැවැත්වීමේදී අපිට දැනෙන ප්‍රධානම ලක්ෂණේ. ඒක මේ මග සලකුණා. ඔයගලන්ට මේක කරගෙන යනකොට ස්වභාවිකවම මගේ ඇතුළ දෙකට බෙදලා, තමන්ගේ ඇතුළ දෙකට බෙදලා පේන්න පටන් ගන්නවා. ඉතින් මේ පියවර හරියට වර්ධනය කරගත්තොත් අපිට ඊළඟට විදර්ශනා ඥානයේ කොටසට ඒක වැදගත් වෙනවා. ඉතින් මේ පියවර හොඳට පුහුණු කරන්න, හොඳට අඳුන ගන්න තමන්ගේ අභ්‍යන්තරයේ තුල පවතිනා වූ මේ දෙපැත්ත තමයි අපිව හැමතිස්සෙම මුලා කරන්නේ, අපිව වටන්නේ, අපිව ආතතියටපත් කරන්නේ, අපිව සතුටටපත් කරන්නේ, අපේ ඇතුලේ ගිල්ටි, ඒ කියන්නේ වරදකාරී හැඟීමක් ඇති කරන්නේ මේ හැමදේම සිද්ධ කරන්නේ මේ දෙපැත්ත. මේ අපි දෙපැත්ත හඳුනගමු. මේ 7 වෙනි පියවර. මෙතනදී අපි පැහැදිලි කරන්නේ අපේ හිත. මම ගිය වැඩසටහනෙත් පැහැදිලි කරා දෙපැත්තර වෙන් කරගෙන යනකොට තමන්ගේ ඇතුළාන්තය ද්විතානුපස්සනාව කියන එක පුහුණු කරගෙන යනකොට ඔයගලන්ට විදර්ශනා ඥානය චුටි චුටි පහළ වෙනවා. විදර්ශනා ඥානය කියන්නේ අපේ විදර්ශනාව තව තවත් වැඩි වෙනවා. විවිධ පැතිවලින් බලන එක. දැන් අපි සිත දිහා එක එක පැතිවලින් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ පැතිවලින් බලාගෙන යනකොට දැන් මේ වෙලාවේදී අපිට සිත පිළිබඳව තවත් පැත්තකින් බලන්න පුළුවන්. ඒ තමයි අපි පියවර පළවෙනි පියවර කිහිපෙත් කතා කළා මේක. හැබැයි ඒක ටිකක් ඊට වඩා සංකීර්ණව කරන්න ඕනේ. හේතු ගවේෂණය තව චුට්ටක් සංකීර්ණව කරන්න ඕනේ. දැන් මෙතනදි කරන්නේ මොකද්ද? අර අපි හිත දෙපැත්තට වෙන් කරානේ. වෙන් කරද්දී සමහර වෙලාවට අපිට හිතෙනවා මේ දේ කරන්න කියලා. සමහර වෙලාවට අපිට මේ දේ කරන්න එපා කියලා හිතෙනවා. දෙපැත්තට වෙන් වෙනවනේ. දෙපැත්තට වෙන් වුණාම අපි මේ දෙපැත්තටම හේතු බලන්න පටන් ගන්නවා. ඇයි මට මෙහෙම හිතුනේ? ඇයි මට කරන්න කියලා හිතුනේ? ඇයි මට නොකරන්න කියලා හිතුනේ? ඇයි මට මේකට ආසාවක් හිතුනේ? ඇයි මට මේකට ආසාවක් නැහැ? මේක අතහරින්න ඕන කියලා හිතුනේ. මට මෙතනදී මෛත්‍රී කරන්න හිතුනේ ඇයි? මට මෙතනදී තරහ ගන්න හිතුනේ ඇයි?
තමන්ගේ ඇතුළ වෙන් කරගෙන යනකොට දෙපැත්ත පේනවන සමහර ලාවට හොඳ පැත්ත සමහර ලාවට නරක පැත්ත ඉස්මතු වෙලා තියෙනවා කොහොම වුණත් මේ දෙපැත්තේ මොන පැත්ත ඉස්මතු වෙලා තිබ්බත් ඇයි මට මෙහෙම වුනේ ඇයි මට රාගයක් ඇහැවේ ඇයි මට තරහක් ආවේ ඇයි මම මේ විදිහට හිතුවේ ඇයි මම මේ විදිහට කතා කළේ අපි අර හේතු ගවේෂණය තව ටිකක් ගැඹුරට සිද්ධ කරන්න ඕනේ මේ පියවරේදී මේ පියවරේදී අපිට පුළුවන් වුණොත් ඒක නිවැරදිව ගවේෂණාත්මකව සිද්ධ කරගෙන යන්න අපේ ඇතුලේ පහළ වෙන විදර්ශනා ඥානය මේ විදර්ශනා ඥානය අපිට උදව් වෙනවා විදර්ශනා උපේක්ෂාවට අපේ සිතපත් කරගන්න. ඉතින් විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ අපි දන්නවනේ සමත උපේක්ෂාව සමත භාවනාවෙන් ඇති වෙන විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ ඉඳන් ඔම ගියහම හතරවෙනි ධානයේ තියෙනවනේ උපේක්ෂා ඒකාග්‍රතා සිත. මේ උපේක්ෂා ඒකාග්‍රතා සිතට වඩා ස්ථිර. ඒකට කියනවා අපි ලෝකෝත්තර ධාන මට්ටමක් අපේ ඇතුලේ ගොඩනගෙනවා. ඒකට කියනවා විදර්ශනා ඥානෙ විදර්ශනා උපේක්ෂාව. ඉතින් මේ විදර්ශනා උපේක්ෂාව අපේ ජීවිතයට පුහුණු කරගන්න නම් එකතු කරගන්න නම් මේ විදර්ශනා ඥානෙ අපි ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මේ විදර්ශනා ඥානෙ ගොඩනගා ගන්න ප්‍රධාන වශයෙන් මේ පියවර ටික අනුගමනය කරන්න ඕනේ. පියවර 7 අනුගමනය කරන්න. මේ 7 වෙනි පියවර ඉතාමත් වැදගත් හේතු ගවේෂණය අපි සිද්ධ කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි 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 කියලා අපි හිතනවා. රාගයට හේතුව, තරහට හේතුව, ඇයි මම මේ විදිහට හිතන්නේ හේතුව, මම මානසිකව වැටෙන්න හේතුව, මම අඬන්න හේතුව, මම කල්පනා කර කර පසුතැවෙන්න හේතුව, ඔබේ ඇතුළ වෙන් කරගත්තාම දෙපැත්තකට හොඳ පැත්තට හේතුවත් අපි බලනවා, නරක පැත්තට හේතුවත් බලනවා. ඉතින් මේ හේතු ගවේෂණය මේ පියවරෙන් අපි සාකච්ඡා කළේ. අපි මේ වෙනකොට අපි කියන හොයන්න හොඳට ඉගෙනගෙන තියෙනවා. සිත දිහා බලන පැතිකඩයන් රාශියක් අපි කතා කරලා තියෙනවා. දැන් ගිය වැඩසටහනේ අපි කතා කළා හේතු ගවේෂණය තව ටිකක් ගැඹුරින්. විදර්ශනා ඥානය ඇති කරගන්න අපේ සිතේ පහළ වෙන හැම සිතුවිල්ලක්ම අපි කිව්ව වෙන් කරලා දෙපැත්තට ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට රාග සිතක් ආවේ? ඇයි මට මේ විදිහ අදහසක් පහළ වුනේ? ඇයි මම මේ වගේ කෙනෙක් බවට පත් වුනේ? අපි ගැන අභ්‍යන්තරව කල්පනා කරනවා. අපි ගැඹුරින් කල්පනා කරනවා ඇයි කියලා. හේතුව හොයනකොට සමහර වෙලාවට ඒක ඇලීම කියන පැත්තට හේතු වෙච්ච කාරණාවක් නම් එතකොට වැඩිපුර ආශාව කියන පැත්තට හේතු වෙච්ච කාරණාවක් නම් අපි එතකොට පුරුදු කරගන්න ඕන දකින විදිහක් තියෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ. ඒක තරහ කියන පැත්තටත් පුළුවන් කරන්න. ඒත් වැඩියෙන්ම ආශාව කියන පැත්තට තමයි බර. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ ආශාව, රාගය කලමනාකරණය කරගන්න අමාරු වෙන්නේ. ඉතින් මේක හේතු ඇයි එහෙම වෙන්නේ? කොහොමද මේ රාගය හටගන්නේ? අපි ඒ ගැන අපි කතා කරමු අද. දැන් අපි දන්නවා මේ ලෝකේ අපි ආශ කරන්නේ බැඳෙන්නේ කාරණා කිහිපයක් නිසා. එක්කෝ අපි ඒක දකින විදිහ, ඒ කියන්නේ අපි ඒක වටිනාකමක් දීලා වෙන් කරගන්නවා ලස්සනයි කියලා. ඒතර මේ ලස්සන කියන එක ලස්සන වුණේ තවත් කැතහේකට සාපේක්ෂවනේ. ඒතර ලස්සන බව නිකම්ම තියෙන්නේ නැහැ. ලස්සන බව කැත බවට සාපේක්ෂකයි. ඒ වගේම කැත බව ලස්සන බවට සාපේක්ෂකයි. උස බව මිටි බවට සාපේක්ෂකයි. මිටි බව උස බවට සාපේක්ෂකයි. මේ ලෝකේ අපි මිහිරි බව, අමිහිරි බව, උස, සුදු, කළු, මහත, කෙට්ටු මේ කොහොම ගත්තත් අපි බාහිර ලෝකය දිහා බලනකොට, බාහිර ලෝකයට බැඳෙනකොට හැමතිස්සෙම අපි දෙපැත්තකට වෙන් වෙනවා. මේ දෙපැත්ත සාපේක්ෂකයි. උස මිටි මේ දෙවල් සාපේක්ෂකයි. අපි බැඳෙන්න මේ වටිනාකම් දානවනේ. මේ වටිනාකම් හැම එකම සාපේක්ෂකයි. ඇයි මම මේ සාපේක්ෂ දෙයකට බැඳෙන්නේ? ඇයි මම මේ තව දෙයක් මත රඳා පවතිනා වූ දෙයකට බැඳෙන්නේ? උස ඇත්තක් නම් මිටි තියෙන්න ඕනේ. මිටි ඇත්තක් නම් උසක් තියෙන්න ඕනේ. මේ උස මිටි කියන දෙකම ඇත්තක් නෙවෙයි. උස පවතින්නේ මිටි පවතින නිසා. මොකද අපි දෙයක් පෙන්නලා කවුරු හරි කෙනෙක් පෙන්නලා මෙයා උසයි කියන්න බෑ. මිටි කෙනෙක් නැත්තම් එතන. දැන් මිටි බව කියන එක උස බව කියන එක සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ ඇත්තටම පවතින දෙයක් නෙවෙයි. අපි ඔළුවේ හදාගන්න සංකල්පයක්. ඒතර මේ සංකල්පවලට තමයි අපි බැඳෙන්නේ. මේ සංකල්පවලට බැඳෙන බව අපි තේරුම් ගැනීම තමයි මේ කොටසදී අපි සිද්ධ කරන්නේ. අපි චිත්තානුපස්සනාවේ සිත ගැන දැකලා සිතේ හේතු දිහා බලාගෙන ඇයි මෙහෙම ඇති වෙන්නේ කියලා හේතු බලනකොට අපිට තේරෙනවා හේතුව මම මේකට වටිනාකමක් දාගෙන තියෙනවා. මම මේක හොඳයි කියලා හිතුවා, ලස්සනයි කියලා හිතුවා, මිහිරියි කියලා හිතුවා, ප්‍රියයි කියලා හිතුවා, මනාපයි කියලා හිතුවා. මේ හැම එකටම හේතුව මම සාපේක්ෂවයි ලෝකේ බලන්නේ. මම මේ සාපේක්ෂ දේවල් වලට බැඳිලා තියෙන්නේ. මම වටිනාකමක් ඇත්තටම තියෙන දේවල් වලට නෙමෙයි බැඳිලා තියෙන්නේ, වටිනාකමක් නැති දේවල් වලට. හිතන්නකෝ ඔබ ආධ්‍යාත්මික ජීවිතයට බැඳුණා කියලා. ඔබේ හිතේ සමාධියට බැඳිලා. ඔබ හිතේ සමාධිය තියාගෙන ඔබ හිතන් ඉන්නවා මේ සමාධිය දිගටම තියෙන්න ඕනි කියලා. ඒුණාට සමාධිය දිගටම තියෙන්නේ නැහැ. සමාධිය කියන එකත් සමාධිය නැතිකමට සාපේක්ෂකයි. ඒතර මේ සාපේක්ෂ දෙයකට මම බැඳෙන්න අරකයි. සමාධිය වුණත් බැඳීමෙන් තියාගන්න අරකයි. අන්න ඒක තමයි අපේ වැරද්ද. අපි කරන්නේ රාගේ නවත්තනව නෙවෙයි,
අපි ආකල්ප වෙනස් කරනවා. මොකද අපිට emotions කියනේවා, චිත්ත වේග කියනේවා, හැඟීම් කියනේවා වෙනස් කරන්න බෑ. රාගය, තරහය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේ දේවල් වෙනස් කරන්න නවත්තන්න එකපාරට බෑ. අපිට පුළුවන් මේවා ඇති වෙච්ච ආකල්ප ටික වෙනස් කරන්න. අපි දකින විදිය වෙනස් කරගන්න. මේ දකින විදිය ආකල්ප තමයි අපිව සම්පූර්ණයෙන්ම අර චිත්ත වේග ඔස්සේ ගෙනියන්නේ. ඉතින් අපි මේ වැඩ මේ කොටසේදී කතා කරන්නේ මෙන්න මේ සාපේක්ෂව ලෝකයේ දිහා බලන එක. හේතු බව ගවේෂණය කරන අතර ලෝකේ සාපේක්ෂව දකින බව තේරුම් ගන්න තමයි තියෙන්නේ. මේ නවවෙනි කමටහන ගිය වැඩසටහනේ මම කතා කළා හේතු ගවේෂණය කරලා ඊට පස්සේ තමන්ගේ ඇතුළාන්තයේ තියෙන මේ රාග ද්වේෂ වගේ සිතුවිලි කාමාශාව විශේෂයෙන්ම කාමාශාව මුල් කරගෙන සාපේක්ෂව ලෝකේ දකින නිසා තමයි මේ කාමාශාව ඇති වෙන්නේ අන්න ඒ ස්වභාවය තේරුම් ගන්න කියලා. එතකොට මේ අද එතනින් එහාට තවටක් ඉස්සරහට ගිහිල්ලා අපේ මේ ඇසින් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට නාසයෙන් ගන්ධ දිවෙන් රස ඇඟෙන් ස්පර්ශ මනසින් සිතුවිලි ගන්නකොට මේ මේවත් එක්ක අපි බැඳෙනවා ඕනාට වැඩිය මේවා අල්ල ගන්නවා. ඇහැට පෙනෙන රූපෙත් එක්ක අපි බැඳෙනවා. මේ සාපේක්ෂතාවෙත් එක්ක තමයි බැඳෙන්නේ. සාපේක්ෂ බවට අපි රැවටිලා තමයි බැඳෙන්නේ. මේ කනට ඇහෙන ශබ්දයට අපි ඕනාට වැඩිය බැඳෙනවා. මේවට බැඳිලා මේවා අපි තියාගෙන අල්ලගෙන තියන්න ඉන්න හදනවා. එතකොට අපි වේදනාවටපත් වෙනවා. අපි ජීවිතේ විඳිනවා කියලා සමහර වෙලාවට විඳිනව නෙවෙයි අතරම විඳවනවා. අපේ මේ පහුගිය දවසක ඔබ දකින්න ඇති දැම්ම අපි ඇල්ලේ පුංචි සිරිපාදේ චාරිකාවේ වීඩියෝ එකයි. ඒකේ අපි පෙන්වන්නේ මොකද්ද? ආධ්‍යාත්මික චාරිකා, ස්පිරිචුවල් ජර්නි. අපි මේ මොකද්ද කරන්න ඕනේ? විඳින එක හරියට තේරුම් ගන්න ඕනේ කොහොමද විඳින්නේ කියලා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගාරමේ සම්තිනතේ කාමගවිස්. මේ කැලේක මේ වනයේක සුන්දරත්වයේ පේන්නේ රාගේ ගවේෂණය කරන කෙනාට නෙවෙයි. ඒතර කාමාශාව ගවේෂණය කරන්නේ නැතුව අපිට මේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. මම පෙන්වුවේ ප්‍රපාතයකින් පල්ලෙහා දිහා බැලුවාම ලස්සනයි. හැබැයි ඒක අපි ඕනට වැඩිය ලං කරගන්න හැදුවොත්, මේ ප්‍රපාතයට ලං වෙන්න හැදුවොත් අපි කඩාගෙන වැටෙනවා. මේ ප්‍රපාතයට අපි ඇදගෙන වැටෙනවා. ඒ වගේ තමයි අපි ජීවිතේ ඕනවට වැඩිය බැඳෙන්න ගියොත්, මේ ජීවිතේ දේවල් වලට බැඳෙන්න ගියොත් අපි ජීවිතේ විඳවීමකටපත් වෙනවා. ඉතින් විඳින්න කොහොමද විඳවන්නේ නැතුව? අපි මේ රූප සඳහා ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, ස්පර්ශ වලට බැඳෙන්න යන්නේ. ඒව ලස්සන බව දකින්නවා, ඒව කැත බව දකින්නවා, ඒව මිහිරි බව දකින්නවා, සාපේක්ෂ බව දකින්නවා. හැබැයි සාපේක්ෂ බව අපි ග්‍රහණය කරගන්න යන්නේ. දිත්තේ දිත්ත මත්තන් දැක්කයක එතන තියෙන දෙනවා. ඒ දේවල් වලට ඒ දේවල් වල පාඩුවේ තියෙන දෙනවා. අජම් චාහාම්දරෝ කියනවා මේ විදිහට. දීර්ඝ හැඳින්වි මොමනා නැත. ඔබ කිසිවෙකු වන්නට යන්ත දරන්න එපා. කිසි තත්ත්වයක් පතන්න යන්නත් එපා. වාඩිගත් විට එසේ සිටින්න, ගමන් කරනකොට එසේ සිටින්න, කිසිවක් සමග නොගැටෙන්න, කිසිවක් ලුහු නොබදින්න. අනේක තමයි පුහුණුව කියන්නේ. පුහුණුව කියන්නේ ඒ දේවල් වෙනස් කරන්න යන එක නෙවෙයි, තමන් කැමති විදිහට පවත්වන්න යන එක නෙවෙයි, ග්‍රහණය කරලා පාලනය කරන්න යන එක නෙවෙයි. ඊට වඩා හොඳයි ඒවට තියෙන්න ඇරලා ඒවේ සුන්දරත්වය විඳින්න. අපි හිතමු කෑම වේලක් කනවා කියලා. ඔබ කෑම වේල කනකොට ඒ කෑම වේලේ සුන්දරත්වය විඳින්න, රස බව දකින්න. හැබැයි ඔබ පරණ කෑමත් එක්ක සංසන්දනය කර කර ඒ කෑම විඳවන්න යන්න එපා. ඒ කෑම තියාගන්න යන්න එපා. ඒ රස නැවත ඕනේ කියලා හිතන්න යන්න එපා. ඒක හරි වදයක්. ඊට වඩා හොඳයි මේ වෙලාවේ රස විඳිනවා, අතහැරලා දානවා. තේ එකක් බොන එක කොච්චර නිදහස් දෙයක්ද? ඔබට පුළුවන් නම් සුන්දර තේ එකක්, තේ එකක සුන්දරත්වයේ රස විඳින්න. ඔබ ජීවිතේ රස විඳින්න ඉගෙන ගත්ත කෙනෙක්. රස විඳිනේ කියන එක හැමෝටම ලේසි දෙයක් නෙවෙයි. මිනිස්සු විඳිනවා කියලා විඳවන එක තමයි කරන්නේ. මේ පියවරේදී අපි කරන්නේ මම විඳවනවද විඳිනවද කියලා තේරුම් ගන්න එක. මම විඳවනවා නම් ඇයි මම විඳවන්නේ? විඳවන්නේ මම තදින් ග්‍රහණය කරගෙන නිසා. ග්‍රහණය කරන එක අතහැරියාම මට ජීවිතේ විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙනවා. ඒ පියවර තමයි මේ අපි අද කතා කරේ. දැන් අපි දන්නවා ගිය වැඩසටහන වල විදර්ශනා ඥානය ගැන කතා කරලා, තමන්ගේ සිත දිහා බලන විදිය ගැන කතා කරලා, සිහිය පැවැත්වීම පිළිබඳව කතා කරලා දැන් තියෙන්නේ. සිහිය නැති වෙලාවට ස්වභාවයත් අපි හඳුනාගත්තා. තමන් ගැන අපි හොයාගත්තා. මේ විදිහට අපි විවිධ ආකාරයෙන් තමන්ගේ පැත්ත තමන් දිහා බලාගෙන යනකොට දැන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? දැන් අපිට කරන්න තියෙන්නේ අපේ සිත බාහිරයත් සමග දැන් චුට්ටක් ඈත් වෙලා තියෙන්නේ. ඇහෙන් රූප දැකලා ඒවට බැඳිලා අපි ඒවට ඒවත් එක විඳෝ විඳෝ යන එක දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පුළුවන් තරම් බාහිරෙන් අයින් වෙන ස්වභාවයක් වගේ හිත තුල පහළ වෙනවා. ඒ කියන්නේ බාහිර කියන එකයි අභ්‍යන්තර කියන එකයි වෙන් වෙනවා. අපි ප්‍රශ්න වලට යන්නේ නැති බවක් අපේ ඇතුලේ තියෙන සමාධිය. ඇතුලේ තියෙන සමාධි ස්වභාවයක්
අපි නඩත්තු කරගෙන යන තත්ත්වයක් තමයි මේ දැන් මේ වෙලාවේ තියෙන්නේ. මේ මේ පුහුණුව කරන අතරතුර අගෙන අනිත් පුහුණුවන් ඉවර වෙලා මේ පුහුණුව දක්වා එන වෙලාවෙත් අපේ මනස පවතින මේ වගේ තත්ත්වයක. දැන් අපි මොකද කරන්න ඕන? දැන් අපිට තියෙනවා බාහිර සමග යුද්ධ කරන්න. ඒ කියන්නේ එලියත් සමග යුද්ධ කරන්න. අපි හිත නිවා දමලා නිවා දමන්න හදනවා. ඒ කියන්නේ අපේ එලියෙන් එලියෙන් අපි නිවීමක් සොයාගෙන ගිහිල්ලා අතුල නිවන්න හදනවා. එතන නිවීම ඇතුළේ අපි නිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි දැන් මෙතනදී අපි කරන්න ඕනේ නිවා දමන්න යන්න අරකයි. අපි දැන් දන්නවා බාහිරේ ප්‍රශ්න ඇති වෙනකොට ඇලීම ගැටීම එක අපේ ඇතුළේ වැඩ කරන විදිහ. දැන් අපි දන්නවා ඒක සාපේක්ෂව දකලා සාපේක්ෂ බව දකලා අපි ඒකෙන් ගැලවෙන්නත් දන්නවා. විඳීම විඳීමක් බවට නවත්ත ගන්න විඳවීමෙන් අයින් කර ගන්න අපි දැන් දන්නවා. දැන් ඒත් අපේ සිත දැන් බාහිරින් සමග චුට්ට බාහිර සමග චුට්ටෙන් ඈත් වෙලා වගේ තේරෙන්නේ. එළියෙන් වැඩිය ප්‍රශ්න වලට අකමැති වගේ තේරෙන්නේ. දැන් මේ වෙලාවේදී කරන්න ඕනේ අපි ප්‍රශ්න හොයාගෙන යනවා. ඒ කියන්නේ ගැටලු හොයාගෙන යනවා. ශාන්තිය නැති වෙන තැන, හිතේ සමාධිය නැති වෙන තැන, නිවා නොදෙන, කියන්නේ නිවෙන් නැති ඇවිලෙන තැන අපි සොයාගෙන යනවා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ඇති වෙන අරමුණු අපි සොයාගෙන යනවා. මේ අරමුණුත් එක්ක අපි ඇතුළ වැඩ කරන විදිය බලනවා. ඒ කියන්නේ මුලින් ඉඳන් ආයිත් අපි අරමුණු දීලා බලනවා. දැන් අරමුණු වලින් අයින් වෙලා බලන්න උත්සාහ කළා. දැන් අරමුණු දීලා බලනවා. දැන් අපේ පුහුණුව කොච්චර දුරට සාර්ථකද කියලා බලන එක තමයි මේ පුහුණුවේදී කරන්නේ. එතකොට බාහිර සමග එක්තරා යුද්ධයක් තමයි තියෙන්නේ. අපි එළියේ ප්‍රශ්නේ ඇතුළට ප්‍රශ්නයක් නොවන තත්ත්වයකට දැන් පුහුණුවක් හදාගන්න යන්නේ. ඒ තුල අපේ ඇතුළේ පහළ වෙන්නේ මොකද්ද? විදර්ශනා උපේක්ෂාව. මේ විදර්ශනා උපේක්ෂාව පහළ කර ගැනීමේ මූලික පියවර තමයි මේ අපි කරන්නේ. බාහිර සමග යුද්ධ කරනවා. බාහිර දේ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් කරගන්න නැතුව තියාගන්න අපි ජීවිතේ මේ පුහුණුව ඇති කරගන්නවා. ඉතින් මේ ගිය වැඩසටහනේ අපි දන්නවා බාහිරය සමග යුද්ධය මේ එලියත් එක්ක ඇතුලේ තියෙන ගැටීම පිළිබඳව නිරීක්ෂණය කිරීම තමයි අපි ගිය වැඩසටහනේ කළේ. ඒතර මේ වෙනකොට අපිට තේරෙනවා මේ එලියත් එක්ක ගැටුම වැඩිපුරම නිර්මාණය වෙන්නේ මේ ඇතුලේ හදාගෙන ඉන්න ලෝකය නිසා. එළිය හදාගෙන ඉන්න ලෝකයත් එක්ක ගැටුම ඇතුලේ හදාගෙන ඉන්න ලෝකයට සාපේක්ෂව තමයි තීරණය වෙන්නේ. ඔබගේ අභ්‍යන්තරය තුළ ලෝකයක් ගොඩනගාගෙන ඉන්නවා. මේ ලෝකය ඇතුලේ අඩුමතරමේ ඔබේ ගෙදර තියෙන බඩු ටික තියෙනවා. ඒ කියන්නේ ගෙදර තියෙන දේවල් ටිකත් මේ ලෝකය ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මගේ කාමරේ දැන් කල්පනා කරාම මේ කාමරේ බඩු ටික තියෙන්නේ කොතනද? පුටුව තියෙන්නේ කොතනද? ඇඳ තියෙන්නේ කොතනද? මෙන්න මේ දේවල් ටික පවා ඔබේ මනස තුල ගොඩනගාගෙන තියෙනවා. එතකොට ඔබ හැමතිස්සෙම ගැටීම ඇති කරගන්නේ මේ බාහිරේ තියෙන ලෝකයත් එක්කම නෙවෙයි. ඔබ බාහිරයේ තියෙන ලෝකයක් එක්ක ගැටීම ඇති කරගන්නවා කියලා ගිය වැඩසටහනේදී ගිය පියවරේදී දැක්කට ඔබට ඇත්තටම තේරෙනවා ඔබේ අභ්‍යන්තර ලෝකයක් එක්ක තමයි මේ ගැටුම ඇත්තටම තියෙන්නේ. අභ්‍යන්තරය තුළ හදාගෙන ඉන්න මනෝලෝකයේ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඔබ හිතාගෙන ඉන්නවා මේක මෙහෙම තියෙන්න ඕනි කියලා. මේක මෙතන තියෙන්නේ කියලා. මේක මෙතන තියෙන්නේ කියලා. හිතන්න මෙහෙම දැන් ඔබ ඔෆිස් ගිහිල්ලා තියෙන්නේ. වැඩට ගිහිල්ලා තියෙන්නේ. ගෙදරින් පිටතට ගිහිල්ලා තියෙන්නේ. ඔබ ගෙදර මෙනෙහි කරනවා. ගෙදර මතක් කරනවා. ගෙදර මතක් කරාම මතක් වෙන්නේ ඒ මොහොතේ තියෙන ගෙදරද ඔබ එන්න කලින් දැකපු ගෙදරද? එන්න කලින් දැකපු ගෙදර ඔබ ඔළුවේ තියාගෙන ඔබ නැවත යනකොට ඒ ගේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබ්බොත්, පෙනුම වෙනස් කරලා තිබ්බොත් ඔබ කල්පනා කරනවා මේ මං හිතපු ගෙදර නෙවෙයිනේ. ගෙදරට මොකක් හරි වෙනස් වෙලා තියෙනවා. ගෙදර මොකක් හරි වෙනසක් තියෙනවා. ඇත්තටම ඔබේ අභ්‍යන්තරයේ හදාගත්ත ලෝකයයි එළිය ලෝකයයි ඔබ ගලපන්න යනවා. ඒ මොහොතේ දකින චිත්‍රයයි පරණ මතකයයි ඔබ කම්පයා කරනවා, සංසන්දනය කරනවා. අන්න එතනදී තමයි ඔබේ ගැටුම එළියට පේන්න පටන් ගන්නෙ. හිතන්න ඔබ ඔබේ බිරිඳට කෝල් එකක් දීලා, ඔබ සැමියෙක් නම් ඔබ බිරිඳට කෝල් එකක් දීලා කියනවා මේ අද හදලා තියෙන පොල් සම්බෝලයි බතුයි කියලා. එතකොටම ඔබේ ඔළුවේ හදාගන්න ඔබ පොල් සම්බෝල. ඔබේ ඔළුවම බත් හදාගන්නවා. ඔබ ඔළුවෙම පපඩම් බැදගන්නවා. ඒ තවත් මොකක් හරි ඔබ කැමති දේවල් ටිකක් නෝන හදලා තියේවි කියලා මේ හිතේ හදාගන්නවා. ඊට පස්සේ ඔබ ගෙදර යනකොට නෝන ලිපේ හදලා තියෙනවා බත්. ඒ වගේම වංගෙඩිය කොටලා තියෙනවා පොල් සම්බෝල. දැන් ඔබ හිතේ හදාගත්ත පොල් සම්බෝලේ නෝනගේ පොල් සම්බෝලේ ඔබ කම්පයා කරනවා, සංසන්දනය කරනවා. මේ සංසන්දනය කරන අතරතුරදී බැරි වෙලා හරි ඔබේ හිතේ හදාගත් එක තරම්ම බලාපොරොත්තු සහගත නැත්නම් ඒ බලාපොරොත්තුවේ මට්ටමට නැත්නම් පොල් සම්බෝලේ ඔබ කියනවා ඒ පොල් සම්බෝලේ වැඩන්නේ මම හිතුව විදිහට නෑ කියලා.
ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ ඔබගේ නෝනා ගෙදර හදපු පොල් සම්බෝල නෙවෙයි ඔබ හිතේ හදාගත්ත පොල් සම්බෝලේ අපි මේ වගේ අපේ අභ්‍යන්තරේ කොච්චර නම් දේවල් හදා ගන්නවද පුංචි කාලේ අපි සිහින හදා ගන්නවා අනාගතේ මෙහෙම වේවි කියලා වර්තමානයේ උනත් ඔබ හිතනවා තව අවුරුදු පහකින් මම මෙහෙම වේවි කියලා මනෝ ලෝකයක් ගොඩනගනවා ලෝකය ගොඩනැගීමේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ඒ ලෝකේ ඒ විදිහටම භෞතිකය තුල ක්‍රියාත්මක වේවි කියලා ඔබ හිතන එකේ ප්‍රශ්න තියෙන්නේ ඉතින් මේ මනෝ ලෝකය අපිට පුළුවන් වුණොත් යම් මොහතක බිඳ දමන්න කඩා වටන්න එතනදී ඔබ ජයග්‍රහණය කරනවා මොකද ඔබට ඒ හැම මොහතකදම සිද්ධ වෙන්නේ ඔබ හිතපු නැති දෙයක් කියලා කම්පා වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබේ මනෝ ලෝකය බිඳ වටන්න උත්සාහ කරන්න මේ පියවරේදී ඔබට කරන්න තියෙන්නේ ඔබ ඔබේ ඇතුලේ හදාගන්න මනෝ ලෝකය කඩලා දාන්න බිඳ වටලා දාන්න ඉතින් මේ කඩා වැටීම බිඳ වැටීම ඔබට සිද්ධ කරන්න පුළුවන් වුණොත් ඔබ ජයග්‍රහණය කරනවා ඔබට පුළුවන් මේ පියවරෙන් ඉස්සරහට ගමන් කරන්න ඉතින් අපි ඊළඟ පියවරේ කතා කරනවා මොකද්ද ඊළඟට කරන්න ඕනේ කියලා මේ 12 වෙනි වැඩසටහන වෙනකොට අපේ ගොඩාක් අපේ අභ්‍යන්තරය වෙනස් කරගෙන තියෙන්නේ. අපි හිතන විදිය වෙනස් කරගෙන තියෙන්නේ. අපි ගිය වැඩසටහනේ කතා කරා මනෝලෝකයක් ගොඩනැගීම ගැන. මේ මනෝලෝකය ගොඩනගනවා අපේ අභ්‍යන්තරේ අපි ඒක බිඳ දාන්න ඕනේ. ඒ කියන්නේ අපි ලෝකය සම්පූර්ණයෙන්ම අපි හිතන විදියට තියාගන්න ඕනේ. ඒ වගේම අපේ ඇතුලේ අපි ලෝකයක් හදාගන්නවා එළිය ලෝකේ පවතින ඕන විදිහ ගැන. ඒ ලෝකය බිඳ දමන්න කියලා තමයි පැහැදිලි කරේ. ඒ අභ්‍යාසය ඔබ හරියට කළොත් ඒ කියලා දුන්න පියවර හරියටම කළොත් ඔබට මේ වෙනකොට ප්‍රතිඵල ලැබිලා තියෙන්න ඕනේ. මොනවද ප්‍රතිඵල? අපේ ඇතුලේ සම්පූර්ණයෙන් නිවී යනවා. සම්පූර්ණයෙන් කම්පා වෙන ගතිය අඩු වෙලා යනවා. ඒ වගේම අර අසහනය පීඩාව අපි ඇතුලේ දාගෙන හිටපු විවිධ දේවල් නිසා ඇති කරගන්න වරදකාරී හැඟීම් මෙන්න මේ විදිහේ ගොඩාක් දේවල් අයින් වෙලා අපි අර බර බිමින් තිබ්බා වගේ අපේ ඇතුලේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් එතකොට අන්න එතනදී අපි වරද්ද ගන්නවා එක තැනකදී. මොකද්ද වරද්ද ගන්න තැන? ඒ තමයි දැන් මගේ වැඩේ හරි. දැන් මම නිවිලා. දැන් මම වැඩේ සිද්ධ කරගෙන. දැන් මම කළ යුත්තේ කරලා තියෙන්නේ. එනන් මේ ස්වාමීන් වහන්සේලාගේ උදව්ව අවශ්‍ය වෙන්නේ නැහැ මේ මාර්ගය දැන් තවදුරටත් වඩන්න ඕන වෙන්නේ නැහැ කියලා හිතන මට්ටමක් එන්න පුළුවන්. ඒ හරියට මේ වගේ. ඔබ අසනීප වෙලා ඇහෙන හෙඹිරිස්සාවස් කැස්ස හැදිලා ඉන්න වෙලාවක ඩොක්ටර් ඔබට නිර්දේශ කරනවා ඇන්ටිබයොටික් පාවිච්චි කරන්න කියලා. හැබැයි දවස් 3ක් එක දිගට මේක පාවිච්චි කරන්න කියලා කියන්නේ. හැබැයි වේල් දෙකක් බොනකොට ඔබට සම්පූර්ණයෙන්ම සුවයක් දැනෙනවා ඇන්ටිබයොටික් එකෙන්. ඉතින් ඩොක්ටර් කිව්වේ හැබැයි මේක නවත්තන්න නැතුව එක දිගට පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් ඔබ මගදී දවස් දෙකක් බීලා මේ කත හැරලා දැම්මත් මොකෝ වෙන්නේ? ඔබට ඒ වෙලාවේ සුවයක් දැනෙනවා තමයි. හැබැයි ඒකෙන් ඊට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා. අපේ ශරීරයේ සර්ව සම්පූර්ණයෙන්ම අර බැක්ටීරියා සම්පූර්ණයෙන් අයින් වෙන්නේ නැතුව අපේ ශරීරයේ තවදුරටත් බැක්ටීරියා වලට අනුගත වෙලා මීට වඩා භයානක තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපි වරද්ද ගන්න තැන. අපි මාර්ගයේ වඩන කොටත් මේ මාර්ගය ඇතුලේදී අපි වැරදි තැනකට යනවා. ඒ තමයි අපේ ඇතුල සම්පූර්ණයෙන් නිවෙන්න පටන් ගත්තාම අපි හිතනවා දැන් වැඩේ හරි. දැන් මම එන්න ඕන තැනට ඇවිල්ලායි කියලා. නැහැ. ඒ නිවීම මායාවක් බව දැනගන්න. ඔබ මේ මනෝලෝකේ බිඳ දමනකොට ඔබ දන්නේම නැතුව ඔබේ ඇතුලේ හදාගන්නවා මනෝලෝකය. ඒ තමයි ඔබේ නිවිච්ච ස්වභාවය තුළ ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික මනෝලෝකය. ඒකන ඔය පාලිවල කියන්නේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියලා කියන්නේ. අන්න කාමරාගයෙන් පස්සේ රූපරාගය ඇති වෙනවා. රූපරාගයෙන් පස්සේ අරූපරාගය ඇති වෙනවා. ඒ කියන්නේ අපි බාහිරය ගැන තියෙන බැඳීම කඩා වැටෙනකොට අපේ අභ්‍යන්තරයේ තියෙන සංකල්ප ගැන, ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික ස්වභාවයන් ගැන, නිවීම ගැන අපි බැඳීමක් ඇති කරගන්නවා. මේ මෙතනදී ඇති වෙන්නේ ඒකයි. පොඩි මාන්නයක් එක ඇති වෙන්නේ. මම කියන කෙනාගේ අර නරක කෙනා බිඳ වැටිලා දැන් හොඳ කෙනා ඉස්මතු වෙලා ඒ හොඳ කෙනා තියාගන්න ස්වභාවයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. අපි මොකද කරන්න ඕනේ? අන්න ඒ හොඳ මම බිඳ දමන්න ඕනේ. මගේ ඇතුලේ සම්පූර්ණයෙන්ම මං ගොඩනගාගෙන තියෙන ආධ්‍යාත්මික මනෝලෝකය බිඳ දමන්න අපි සූදානම් වෙන්න ඕනේ. හිතන්න ඔබ මේ වෙනකම් පුහුණුවක් සිද්ධ කරගෙන ඔබ සාර්ථකව හැඳීම් වැලපීම් වලින් අයින් වෙලා හිත සුවපත් කරගෙන ඉන්න කෙනෙක් කියලා ඔබ කැමතිද නැවත ඔබේ අර පරණ ජීවිතයට යන්න? පරණ හඬන වැළපෙන කම්පා වෙන තරහ ගන්න වෛර කරන කෙනා බවට පත් වෙන ඔබ කැමතිද? නැහැ නේද? ඒ කියන්නේ ඔබ දැන් ඉන්න කෙනාට බැඳිලා, කලින් කෙනාට වඩා දැන් ඉන්න කෙනාට ඔබ බැඳිලා. එහෙනම් ඒකත් බැඳීමක්. අපි ඒක කොහොමද කඩන්නේ? ඒක කඩන්න මොකද කරන්න ඕනේ? මේ ශාන්තිය, සැනසීම,
නිවීම ඇතුලේ හැංගිලා තියෙන අශාන්තිය දකින්න පටන් ගන්න ඕනේ. ශාන්තිය ඇතුලේ අශාන්තිය දැක්කොත් එහෙම අපිට පුළුවන් මේ වැඩේ සම්පූර්ණයෙන් සිද්ධ කරගන්න. එහෙනම් මේ අභ්‍යාසෙදි මේ කොටසෙදි ඔබ කරන්න ඕනේ ඔබේ සැඟවිච්ච අශාන්තිය දකින්න. දැන් මේ වෙලාවේදී ඔබ දකින්න ඕනේ දැන් වැඩේ සාර්ථකයි කියලා නෙවෙයි, කොතරම්ද මට වැරදුනේ, මොකද්ද මගේ අඩුව, අර අලු යට තියෙන ගිනි පුපුර අඳුන ගන්න ඕනේ, නැත්නම් එක පාට පෙට්‍රල් වැටුනහම ගිනි ඇවිලෙනවා වගේ ඔබ ඇවිල්ලා විනාශ වෙවි. ඊට වඩා ඊට කලින් ඔබේ ඇතුලේ තියෙන මේ අලු යට තියෙන ගිනි පුපුර හඳුනගෙන ඒ හඳුනාගෙන ඒක ඉවත් කරගන්න තමයි අපි මේ පියවරේදී පුහුණු කරන්න ඕනේ. එහෙනම් ඔබ මේ පියවරේදී කරන්න තියෙන මොකද්ද? ඔබ හැංගිච්ච මොනවා හරි තියෙනවා නම් අශාන්තිය. ශාන්තිය තුළ ඉන්න කෙනා අශාන්තිය හොයනවා. ශාන්තිය ඇතුලේ තියෙන අර හැංගිච්ච නිවිච්ච නැති තැන් ටික අඩුපාඩු ටික දකිනවා. අන්න ඒක තමයි මේ පියවරේදී සිද්ධ කරන්න තියෙන්නේ. ඉතින් මේ 13 වෙනි පියවරේදී මොකද කරන්න ඕනේ? අපි ගිය වැඩසටහනේ කතා කළා මමත්වයේ බිඳීම ගැන, මමත්වයේ කැඩීම සම්බන්ධයෙන්. ඒතර මේ මමත්වයේ කිව්වම මම කිව්වම දෙපැත්තක් තියෙනවා. මොකද්ද දෙපැත්ත? එක පැත්තක නරක මම, එක පැත්තක හොඳ මම. දැන් අපි නරක මම ගැන කතා කරානේ. මගේ ඇතුලේ හැංගිලා ඉන්න නරක ස්වභාවයන් අපි දකිමින් ඒවා අපි වෙනස් කරන්න සිහිය පිහිටවමින් අපි දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි තුල පීඩණය අවම වෙලා හිත නිවෙන්න පටන් අරගෙන ශාන්තියකටපත් වෙලා ඔන්න දැන් අපේ ඇතුලේ හොඳ මම කියන එක නිර්මාණය වෙලා තියෙනවා. මම ඒ හොඳ මමට කැමති. ඒ ශාන්තියට මම බැඳිලා. ඒ බැඳිච්ච ශාන්තියට අපි බැඳෙන්නේ නැතුව ඒක අතහරින්නේ කොහොමද කියලා තමයි ගිය වැඩසටහනේ කතා කළේ. ඉතින් මේ ශාන්තිය තුල අශාන්තිය සෙවීම කියන එකෙන් පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ? දැන් අපි දන්නවා අපේ ඇතුළ ශාන්තියටපත් වෙන වෙලාවල්, අපි දැන් දන්නවා අපේ මනස අශාන්තියටපත් වෙන වෙලාවල්. ඒ හැම දෙයකදීම අපි ඒකට බැඳෙන්නේ නැහැ. ඒක දකින්න විතරයි. දැන් අපි ඇතුලේ අපිට නිර්මාණය වෙලා තියෙනවා නිවීමක්, සැනසීමක්. අර ශාන්ති අශාන්තිය දෙකම අතහැරීම තුළ නිවීමක්, සැනසීමක්. හැබැයි ප්‍රශ්නය තමයි අපි මේ නිවීමත් එක්ක ඉන්න නිසා අපි කටින් වචනයෙන් අපි කෙනෙක්ට දෙයක් කියන්නේ නැහැ, බනින්නේ නැහැ, අපි ගහන්නේ නැහැ. අපි වෙනස් වෙලා ඉස්සර කෙනා වගේ නෙවෙයි, දැන් තරහ යනවා අඩුයි. ඉස්සර කෙනා වගේ නෙවෙයි, රාගය අඩුයි. ඉස්සර කෙනා වගේ නෙවෙයි, ඇතුළේ වැඩ කරන විදිහ වෙනස්. එතකොට අපි එළියට පිට කරන්නේ නැහැ ඒවා. එළියට කෙනෙක්ට ගහන්න බයින්න යන්නේ නැහැ. ඉතින් අපි පරණ ජීවිතය කියන එක ගොඩක්ම වෙනස් කරගෙන දැන් වෙනස් ජීවිතයක් ඇති කරගෙන. හැබැයි ඒකත් වැරදි. මොකද පරණ ජීවිතය ඇතුළේදී අපි දුකටපත් වුණා. දැන් අලුත් ජීවිතය නිසා තමයි අපි සන්තෝෂෙන් ඉන්නේ. දැන් අපි පුරුද්දාති කරගන්න ඕනේ අර පරණ ජීවිතය ඇතුළේ සතුටින් ඉන්නේ කොහොමද කියලා. දස අකුසලයන් කරන්න යන්න එපා. ප්‍රාණඝාත, හොරකම, කාමමිත්‍යාචාර, බොරු කීම, කේලං කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම, අනුන්ගේ වට ලෝභ කිරීම, වෛර කිරීම, මිත්‍යා දෘෂ්ටිය කියන මේ 10 කියන එක 10 අතහැරලා ඔබට සිද්ධ වෙනවා දැන් වෙනස් දෙයක් කරන්න. ඒ තමයි ඔබ මෙච්චර කල් එක්ක දෙයක් කළා, එක්ක නොකර හිටියා. කෙනෙක්ට එක්ක බැන්න, නොබැන හිටියා. ඉස්සර බැන්න, දැන් බනින්නේ නැහැ. හැබැයි තව එකක් තියෙනවා. ඒ තමයි නොකර කිරීම. නොකර කිරීම කියලා කියන්නේ අපේ ඇතුළාන්තයෙන් අපි ඒක සිද්ධ කරන්නේ නැතුව බාහිරෙන් විතරක් සිද්ධ කරන එක. අපිට දෙයක් කරනකොට අපිට පුළුවන් වුණනම් ඒක ඇතුළෙන් සිද්ධ කරලා කරන්නේ නැතුව එළියෙන් සිද්ධ කරන්න. ඒ කියන්නේ කෙනෙක්ට බයින්න පුළුවන් අපි. එළියෙන් බයිනවා ඇතුළේ තරහක් නැතුව. ඒකට තමයි නොකර කිරීම කියලා කියන්නේ. නොබෙන ඉන්න එක තරහ ඉවසගෙන තරහ දැහැරලා දාලා ඉන්න එක ක්‍රමයක්. දැන් අපි කරන්නේ නොකර කරන්න පුරුදු වෙන්න ඕනේ. බනින්න අවශ්‍ය තැන බනිනවා, අපි දෙඩිව කියන්න ඕන තැන දෙඩිව කියනවා, අපි එළියට අවශ්‍ය වෙන දේවල් ඒ විදිහට කරනවා. නළුවේ රඟපානෝ වගේ අපි පරණ ජීවිතය ගත කරනවා. ඔබේ ඔෆිස් එකේ වැඩ කරනකොට ඔබේ අර දෙඩි පෞරුෂය ඔබ ඇති කරගන්න ඕනේ. ආයි ඔබේ තිබ්බ යම් ඉස්සර මුරණ්ඩු ගතියක් තිබුණා, ඒක ඇති කරගන්න ඕනේ. හැබැයි අර ඇතුළාන්තයේ තියෙන නිවීම අපි අත්හැරගන්නේ නැහැ. ඇතුළෙන් අපි ඒක කරන්නේ නොබැන බහිනවා, නොකර කරනවා. අන්න ඒක පුහුණු කරගන්න උත්සාහ කරන්න මේ පියවරේදී.
එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් ඔබේ ජීවිතය භෞතිකව වුණාට වැඩිය වෙනස් වෙලා ආධ්‍යාත්මිකව වෙනස් වීමත් එක්ක දැන් අපි මොකද කරන්නේ? භෞතික වෙනස් වීම නැවත පරණ තත්වයට පත් කරලා ආධ්‍යාත්මය වෙනස් කර ගන්නවා. අපි මේ නොසෙල්වෙන චිත්ත විමුක්තියක් හදා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අපිට ඇති වෙන ලොකු පීඩනයන් උනත් ලොකු වෙනස් වට පරිසරයන් ඇතුලේ වුණත් අපි නිවෙන්නේ කොහොමද කියලා තමයි මෙතනදී අපි උත්සාහ කරන්නේ දකින්න. ඉතින් මෙතන මේ පියවරේදී ඔබට කරන්න තියෙන්නේ නොකර කිරීම. බයින්න ඕන තැන්වල බයිනවා. උදාහරණයක් විදිහට ඔබේ ගෙදරට කවුරු හරි කෙනෙක් කුණු දානවා කියලා හිතන්නේ. අල්ලපු ගෙදරේ කෙනා කුණු දානවා. එතකොට ඔබ මොකද කරන්නේ? ගිහිල්ලා ඉස්සර බයිනවා. එතකොට තරහත් යනවා. ඊට පස්සේ අපි ඔබ මේ ධර්මයේ පුහුණු කරන්න ගත්තට පස්සේ බයින්නේ නැහැ. බයින එක අතහැරලා දාලා දැන් තරහ ගන්නෙත් නැහැ. සමහර වෙලාවට හිතේ තරහ එනවා. ඒක ඇති වෙනව නැති වෙනව ඒක දකිනවා ඉන්නවා. දැන් මොකද කරන්නේ? දැන් අපි දන්නවා ශාන්තිය පිළිබඳව. දැන් අපි හිත දිහා බලාගෙන මට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන බයිනවා. ආයි කුණු දාන්නෙත් එපා කියලා. හැබැයි තරහ ගන්න නැතුව ඔබ බලන්න තරහ ගන්න නැතුව බයින්න පුළුවන්ද කියලා. දැඩිව දෙයක් කියන්න පුළුවන්ද කියලා තරහ ගන්න නැතුව. ඒකට තමයි අපි කියන්නේ නොකර කිරීම. ඉතින් නොකර කිරීම හරියට පුහුණු කරගන්න අවසාන පියවර ඊළඟ වැඩසටහනින් අපි කතා කරනවා. ඒ පියවර ඔබට හරියට ඇති කරගන්න නම් මේ පියවර පුහුණු කරන්න ඕන වෙනවා. මේනකොට වැඩසටහන 13ක් අපි අවසන් කරලා තියෙනවා. මෙතනින් මම පියවර ටික ඔයගලන්ට දාන්නම් පේන්න. ඒ වගේම පල්ලෙහයින් තියෙනවා ඔයගලන්ට පුළුවන් ගිහිල්ලා බලන්න චිත්තානපස්සන සම්පූර්ණ වැඩසටහන. මේ වැඩසටහන ඉතාමත් කෙටියෙන් කරන්නේ මොකද? ඔයගලන්ට පැහැදිලි කරගන්න ඉක්මනින් මේක ශ්‍රවණය කරලා ඒ කමටහන පුරුදු කරගන්න අවස්ථාව උදා කරගන්න ඕන නිසා. ඉතින් මේ කෙටියෙන් කරන වැඩසටහන වල දීර්ඝ වැඩසටහන් තියෙනවා. ඒවත් මම ලින්ක් එක දාලා තියන්නම්. ඒ දීර්ඝව ඒව ශ්‍රවණය කරලා පැහැදිලි කරගන්න පුළුවන්. කොහොම හරි මේ වෙනකොට අපි පියවර 13ක් කතා කරලා තියෙනවා. පියවර 13ක් ඔබ පුරුදු කරලා තියෙන්නත් ඕනේ. මේක අහලා විතරක් නම් වැඩක් නැහැ. කවුරු හරි මේ ටික අහගෙන ඇවිල්ලා මේ දැන් අවසානී කරන වැඩසටහනේ තියෙන පියවර ඇහුවයි කියලා කාටවත් සත්‍යබෝධය වෙන්නවත් පුහුණුවක් ලැබෙන්නවත් නැහැ. ඉතින් ඒක නිසා කරුණා කරලා ඔබට මම යෝජනා කරන්නේ මුලින්නම් පුහුණු කරන්න. නැත්තම් මේක ඇහුවයි කියලා ලොකු දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. මේ අවසාන පියවර. ඇත්තටම මේක පියවරකට වඩා මේක ප්‍රතිඵලයක්. මේක තමයි ජීවිතේ අපි උදා කරගන්න ඕන වැදගත්ම සම්දිස්ථානේ, වැදගත් අවස්ථාව. බුදුදහමේ පරම නිෂ්ඨාව හෙවත් නිර්වාණ අවබෝධය මාර්ගඵල ලැබීමට මෙහා තියෙන අපිට යා හැකි උපරිම තැන තමයි මේ ස්ථානය. ඒ තමයි විදර්ශනා උපේක්ෂාව. මෙතනින් එහාට අපිට පුහුණු කරලා යන්න හම්බෙන්නේ නැහැ. අපිට යන්න පුළුවන් මේ විදර්ශනා උපේක්ෂාවට. ඔබ මොනමාවතේ ආවත් අවසානයේ ඔබ නතර වෙන තැන විදර්ශනා උපේක්ෂාව. මේ විදර්ශනා උපේක්ෂාවේ යම් කෙනෙක් සිටිනම් ඒ සිටින කෙනාට යම් මොහොතකදී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ වීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදර්ශනා උපේක්ෂාව කියන්නේ මොකක්ද? අපි දන්නවා සමත උපේක්ෂාව කියලා කියන්නේ අපේ වටපිටාව ගැන අපිට ගානක් නැහැ. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ට දැබෙන අරමුණු ඔස්සේ අපි ගණන් නොගෙන ඉන්න හැකියාව තමයි මේ සමත උපේක්ෂාව කියලා කියන්නේ. අපි දන්නවා උපේක්ෂා ඒකාග්‍රතා සිත කියන්නේ හතරවෙනි ධානාංගේ වර්ධනය වෙන ස්වභාවයක්. ඉතින් මේ තියෙන්නේ විදර්ශනා උපේක්ෂාව. ඔබ පුහුණු කිරීම මගින් විවිධ පැතිකඩයන් ඔස්සේ දැකීමට පුරුදු වීම මගින් ඔබ තුල ගොඩනැගිච්ච උපේක්ෂාව හෙවත් ඇතුළාන්තේ නිශ්චල බව. ඉතින් මේ විදර්ශනා උපේක්ෂාවට එනකොට අපි ගිය වැඩසටහනේ කතා කරා අශාන්තිය තුල ශාන්තිය සොයන්න, ශාන්තිය තුල අශාන්තිය සොයන්න. ඒ වගේම අපේ ඇතුලේ සිද්ධ කරන එක එළියට බලපෑමක් ඇති නොවෙන්න එළියයි ඇතුළයි වෙන් කරගන්න. ඒ කියන්නේ නොකර කිරීම පුහුණු කරගන්න. ඉතින් මේ නොකර කිරීමේ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබෙන තැනක් තමයි මේ විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ. අපිට ලෝකේම සිද්ධ වෙන දේවල් ගාණක් නැති වෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ හිතේ කම්පාවක් නැහැ. අපේ හිත කඩා වැටෙන්නේ නැහැ. වැටුණත් අපිට නැගිටින්න පුළුවන් වෙනවා. කවුරු හරි කෙනෙක් මේ විදර්ශනා උපේක්ෂාවට ඇවිල්ලා ඉන්නකොට නැවත නැවත මනස කඩා වැටගෙන වැටෙනවා නම් මේ මාවතේ ආයි මුල ඉඳන් එන්න. ආයි ආපස්සට පුරුදු කරන්න. ආයි ඊට කලින් තිබ්බ පියවරක් පුරුදු කරන්න. මේ මාර්ගේ නැවත 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 ගමන් කරගෙන මේ විදර්ශනා උපේක්ෂාව උපමට්ටම් කරගන්න. විදර්ශනා උපේක්ෂාව උපමට්ටම් කරගෙන ස්ථාවර කරගන්න ඔබට හැකියාව ලැබුණොත් අන්න ඔබට මාර්ගඵල ලබන්න සෝතාපන්න වෙන්න, සකෘදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, රහත් වෙන්න පවා
උදව්වක් වෙනවා. ඉතින් සෝතාපන්න වෙන්න අපිට භාවනාව පුහුණු කරලා හෙවත් මේ මාර්ගය පුහුණු කරලත් පුළුවන්. සෝතාපන්න වෙන්න අපිට ධර්ම ශ්‍රවණය කරලා කරන්න පුළුවන්. කොයි ලෝකෙන් ගියත් මොනමාවතෙන් ගියත් අනිවාර්යයෙන්ම මේ විදර්ශනා උපේක්ෂාවට එන්න ඕනේ. මාර්ගයේ ශ්‍රවණය කරලා විදර්ශනා උපේක්ෂාවට එන්න පුළුවන්. මාර්ගයේ පුහුණු කරලා විදර්ශනා උපේක්ෂාවටත් එන්න පුළුවන්. හැබැයි උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන ඒ අවබෝධයේ හැකියාව වැඩි අයට තමයි එහෙම පුළුවන් වෙන්නේ. අනිත් අයට ඤෙය්‍යෙහිවත් පුහුණුව වැඩිපුර කරන්න වෙනවා. සෝතාපන්න වෙන්න උනත් පුහුණු කරන්න සිද්ධ වෙනවා. භාවනාමය ශ්‍රුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. ඉතින් මේ භාවනාමය ප්‍රඥාව තමයි අපි මේ කියලා දෙන්නේ. කවුරු හරි කියනවා නම් දර්ශනයෙන් ප්‍රහාණය කරන ටික කරාම සෝතාපන්න වෙනවා කියලා, එයා වැරදි නැහැ. හැබැයි දර්ශනයෙන් ප්‍රහාණය කිරීම තුලම අනිත් ප්‍රහාණයන් ටිකත් එතන අන්තර්ගත වෙනවාමයි. මේක වට 1යි 2යි 3යි කියලා වට 3ක් ගමන් කරන්න ඕනේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා. අද මම මේ වැඩසටහන ටිකක් ධර්ම කරුණු පැහැදිලි කරේ ඔබට මේක හරියටම තේරුම් ගන්න ඕන නිසා. ඉතින් මේ වැඩසටහනේ අවසාන පියවර විදර්ශනා උපේක්ෂාව නිර්මාණය කර ගැනීම. ඒක ඔබ සිද්ධ කරන්න නම් මේ මම සඳහන් කරපු පියවර ටික අනුගමනය කරන්න. මම නැවත වතාවක් මේ පියවර ටික මෙතන සඳහන් කරන්න. පුහුණු කරන්න, එකිනෙක ශ්‍රවණය කරන්න. මේක ගැන දීර්ඝව කරපු වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන් ශ්‍රවණය කරලා අපේ ජීවිතය ආලෝකමත් කරගෙන නිර්වාණ අවබෝධය කරන්න හැමදෙනාම උත්සාහ කරන්න. එලෙස නිර්වාණ අවබෝධය කරගන්න මාර්ගඵල උදා කරගන්න හැමදෙනාටම මේ වැඩසටහන් මාලාවත් හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ වගේ අලුත් වැඩසටහනකින් අපි හම්බෙමු. එතෙක් හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණ හැමදෙනාටම. මේ ආර විහාර බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්මශාලාව ඉදි කරන්න අවශ්‍ය වෙන ස්ලැබ් එක තමයි අපි මේ දාන්නේ. ඉතින් මේ ධර්මශාලාව, භාවනා ශාලාව සහ ආර විහාරය කියන අංග තුනෙන් සමන්විත ගොඩනැගිල්ලේ දෙවැනි ස්ලැබ් එක අපි දැන් දාන්න සූදානමින් ඉන්නේ. මේ දවස්වල සැට්ලින් ගහනවා, සැට්ලින් ගහගෙන යනවා. ඒ වගේම මුදල් එකතු වෙලා තියෙනවා යම් ප්‍රමාණයක්. ඒ වගේම පොඩි අඩුපාඩුකුත් තියෙනවා. ඒතුරු ටික අවසන් කර ගැනීම සඳහා කොහොම හරි මේක තව සති දෙක තුනක් ඇතුළත ස්ලැබ් එක දාලා අපි අවසන් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙදි අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් මදි වෙලා තියෙනවා. කැමති අය ඉන්නවා නම් උදව් උපකාර කරන්න, හැකියයි දායක වෙන්න. ඒ වගේම මේ ඉදිකිරීම කටයුතු වලට අපිට පුළුවන් විවිධාකාරයෙන් දායක වෙන්න. ගිණුම් අංක දාලා තියෙනවා මහජන බැංකුවේ, ලංකා බැංකුවේ, කමර්ෂල් බැංකුවේ. ඔබට මේ කැමති ගිණුම් අංකයකට දායකත්වය දර කරන්න පුළුවන්. පිටරට ඉන්න අයට පුළුවන්කම තියෙනවා දායක වෙන්න මේ අපි ඉදිකරගෙන යන මේ ආර විහාරයේ ධර්මශාලාවේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු සඳහා. මේක අපිට විතරක් නෙමෙයි අනාගතයටත් වටිනාකම් කියන ව්‍යාපෘතියක්. වැඩසටහන් සිද්ධ කරන්න, භාවනා කරන්න අවශ්‍ය වෙන, නේවාසික භාවනා කරන්න පුළුවන් වෙන හැකියාව උදා කරගන්න තමයි අපි මේ ස්ථානය ගොඩනගන්නේ. ඉතින් අපගේ දායකත්වය අපි හිතනවා ලබා දෙවි කියලා. WhatsApp නම්බර දාලා තියෙනවා. ඒකට ඕනම් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා ඔබට පුළුවන් විස්තර දැනගන්න. ඒ වගේම ඔබේ දායකත්වය මොන හරි ලබා දෙනවා නම් ඔබ දායකත්වය ලබා දුන්න මුදල සහ ඔබගේ නමත් එක්ක WhatsApp අංකයට යොමු කරන්න ඔබේ දායකත්වය. එතකොට අපිට සටහන් කරගන්න පුළුවන් ඔබේ දායකත්වය ලැබුණයි කියලා. ඉතින් මේ සඳහා දායක වෙන්න කියලා හැමදෙනාට මතක් කරනවා. තෙරුවන් සරණයි.